ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අධිසකෝප භෝගී සංචාරක ප්‍රවාහන සේවා ආයතනාංගනේ ගාල් කර ඇති දැනට දහවනේ නොවන බස් රථ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. අලුත් වැඩියා කරන බස් රථ ඩිපෝ සඳහා බහර දීමද මෙහිදී සිදු වුණා. මේ බස් රථයක සාමාන්‍ය වටිනාකම 70ක් ලක්ෂ 800ක් පමණ. 800ක් වශයෙන් තිබුණ එකක් දිරන්න අයින් කරන්න නැතුව 100ක් වියදම් කළා. දැන් නැවත දහවන තත්වයට පත් කළා. මේ බස් රථ තුනක් අපි හෝමගම ඩිපෝ ඇතුළු අනිත් ඩිපෝ වලට ලබා දුන්නා. මේ වර්ෂයේ නිම වෙනකොට ඉතුරු බස් රථ ටිකක් මෙලෙසින් අලුත් වැඩියා කරලා ධාවනයේ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. පෙබරල් සංවිධානය මේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෝ සියලු දෙනා එකම වේදිකාවකට ගෙනල්ලා සංවාදයක් පවත්වන්න උත්සාහ කරනවා. මේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ඉතා හොඳයි. මොකද හේතුව දැන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල සිටින කුලපතිතුමන්ලා උපකුලපතිතුමන්ලා මහාචාර්යතුමන්ලා ආචාර්යතුමන්ලා 750කට විවෘත සංවාදයකට ස්වාධීන ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමග සංවාදයක යෙදුණා. ඉංජිනේරුවරු ඇතුළු වෘත්තීය විශේෂඥයන් සමගත් එවැනි සංවාදයකට රනිල් වික්‍රමසිංහ මහතා යනවා. විපක්ෂ නායක අජිත් ප්‍රේමදාස මහතා, හිටපු අමාත්‍යවරයෙක් වන අනුර කුමාර දිසානායක මහතා, අනිත් ජනාධිපති අපේක්ෂක තුමන්ලා වහවහ එවැනි ජාතික ප්‍රතිපත්ති අපි පහක් නීතියක් ලෙස සම්මත කරලා තියෙනවා. ඒකත් පදනම් කරගෙන ඊට වඩා වෙනස්ව රට ගෙනියන ආකාරය ගැන පැහැදිලි කළොත් ඒක මෙලෝ වශයෙන් කීර්තිය, පරලෝ වශයෙන් පින්කමයි. දැන් මේ ඔබතුමා කිව්වර පණ දැන් ඒවා දැන් සම්මත කරලා තියෙන නිසා කවුරු ආවත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම නෑ, කවුරු ආවත් ක්‍රියාත්මක කරන්න නෑ කියලා කියන්නේ විපක්ෂ නායකතුමයි අනිත් අය කියන්නේ. ජනතාවට හිතවත් ආකාරයට මේ සියල්ල වෙනස් කරන්න ඔවුන්ට ඕනේ ආකාරයට සංශෝධනය කරලා වෙනස් කළොත් කවුරු ආණ්ඩුව ගත්තත් ඒ ආණ්ඩුව වැඩිම වශයෙන් පවතින එක මාසයයි. ඉතින් ගියහට ආණ්ඩුව පවත්වාගෙන යන්න බෑ. ජාත්‍යන්තරයේ නැතුව දූපත් මානසිකත්වයක් යටතේ ලංකාව ගොඩගන්න බෑ. යම් කිසි එක රනිල් වික්‍රමසිංහ මහත්මයා ජයග්‍රහණය කළේ නැත්නම් වෙන කෙනෙක් මේ ජනාධිපති වුණොත් ඊට පස්සේ ආණ්ඩුව විසිරුවයි. ඒ වගේ තැනකදී ඔබතුමා මොන වගේ තීන්දුවක්ද ගන්න? විෂයානුබද්ධ ප්‍රායෝගික ප්‍රාමාණික අවබෝධයක් තියෙන කෙනෙක් ලෙස එහෙම ඇවිල්ලි වෙලා මූල්‍ය අර මුදලේ කොන්දේසි වෙනස් කරලා අපිට 2025 අයවැය හදාගන්න බැරුව මහා ඇති වෙන වියසනේට හවුල්කරුවෙක් නොවී ගෙදර ඉන්න එක තමයි වඩාම යෝග්‍ය ක්‍රමය. මැරෙන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා.